අයිබෝවන් ලර්න් ෆ්‍රී මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ පේජ් බ්‍රේක්ස් ඇතුළත් කරන විදිහ. අපි කලින් ලර්න් ෆ්‍රී වීඩියෝ එකක කතා කරා වර්ඩ් ඩොකියුමන්ට් එක සෙක්ෂන් බ්‍රේක්ස් ගැන. ඒ කියන්නේ ඒ සෙක්ෂන් බ්‍රේක්ස් දැම්මහම ඔයාලට පුළුවන් හෙඩර් ෆුටර් වෙනස් විදිහට ගන්න එක එක pages වල. ඒ වගේම page numbers උත් වෙනස් වෙනස් page numbers ඇතුළත් කරගන්න පුළුවන් කියලා කතා කළා ඒ වීඩියෝ එකේදී. ඒ වීඩියෝ එකේ කාඩ් එකක් මෙතන දාලා තියෙනවා. ඒක බලලා නැති අය ඉන්නවා නම් ඒකත් බලන්න. ඒකත් ඔයාලට වැදගත් වෙයි. ඒ වගේම අදත් මේ වීඩියෝ එකේ කියන්නේ thesis එකක්, report එකක් වගේ ලොකු ડોකියුමන්ට් එකක් කරන අයට වැදගත් වෙන breaks වර්ගයක් ගැන. ඒකට අපි යමු layout කියන tab එකට. මේ layout tab එකේ තියෙනවා breaks කියලා option එක. මේ breaks කියන option එකට ගිහාම අපි කලින් කතා කරේ මේ section breaks වල next page කියන එක. නමුත් දැන් අපි කතා කරන්න යන්නේ මෙන්න මේ page break ගැන. මේ page break එකක් ඔයාලට වැදගත් වෙනවා ගොඩක් වෙලාවට ලොකු document එක chapters වෙන වෙනම use කරනවා නම් මේ page break එක ඉතාමත් වැදගත්. දැන් මේ වගේ අපි chapters යොදා ගන්නවා නම් ඔයගොල්ලන්ගේ thesis එකක් එහෙම නැත්නම් report එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පොතක් වෙන්න පුළුවන්. එතකොට අපි හැම වෙලේම අලුත් chapter එකක් යොදාගන්නේ අලුත් පිටුවකට. එක chapter එකක් එක පිටුවක, ඊළඟට ඊළඟ chapter එක පටන් ගන්නෙ අලුත් පිටුවකින්. කලින් chapter එක කොච්චර කලින් ඉවර වුණත් පිටුවක මැද්දේ ඉවර වුණත් අපි අලුත් chapter එක පටන් ගන්නේ නැහැ පිටුවක් මැද්දේ. අලුත් chapter එක හැම වෙලෙම අලුත් පිටුවකින් මුලින්ම තමයි පටන් ගන්න. සාමාන්‍යයෙන් අපි document එකක් හදද්දී ඔක්කොම එක සැරේට හදන්නේ නැහැනේ. ලොකු document එකක් නම් අපි හැම වෙලෙම මේක structure එක හදා ගන්නවා. දැන් පළවෙනියට පළවෙනි chapter එක, ඊළඟට ඒක ලියාගෙන යනවා, ඊළඟට දෙවෙනි chapter එක පටන් ගන්නවා, ඊළඟට තුන්වෙනි chapter එක. නමුත් සමහර වෙලාවට අපිට මේ chapters මැද්දෙන් තවත් data ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අපි දෙවෙනි chapter එක ලියලා ඊළඟට තුන්වෙනි chapter එක අලුත් පිටුවකින් පටන් ගන්නවා කියලා හිතමුකෝ. නමුත් පස්සේ තුන්වෙනි chapter එක ලියලා ඉවරුණාට පස්සේ අපිට දෙවෙනි chapter එකට හදිස්සියෙ මොකක් හරි add කරන්න වෙනවා. සමහර වෙලාවට chart එකක්, graph එකක්, table එකක් වගේ දෙයක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට text ටිකක් වෙන්න පුළුවන්. දැන් මම මෙතෙන්ට chart එකක් add කරලා පෙන්නන්නම් මොකද වෙන්නේ කියලා. මම මේ chart එක add කරනවා. එතකොට මේ මං තුන්වෙනි chapter එක මේ පිටුවේ මුලට තියලා තිබුණේ. නමුත් chart එක add කරාට පස්සේ තුන්වෙනි chapter එක මේ පිටුවේ මැදට ආවා. මේ ප්‍රශ්නය මේ document එකේ හැම පිටුවකටම හැම chapter එකකටම බලපානවා. ඒකට මේ තුනෙන්ට පස්සේ තියෙන හැම chapter එකක්ම ඊට පස්සේ මේ විදිහටම පිටුවක මැද්දට එන්න පුළුවන්. ඉතින් මේක හැම වෙලෙම අපි මේ document එක update කරන සැරේට මේ වැඩේ අපිට කරන්න බෑ. හැම වෙලෙම chapters ওই විදිහට චෙක් කර කර අලුත් පිටුව වලට යොදන්න බෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ පේජ් බ්‍රේක් කියන ඔප්ෂන් එක අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි chapters ලියාගෙන යද්දි මුලින්ම chapters හදාගෙන යද්දිම අපිට මේ පේජ් බ්‍රේක් එක හදාගන්න පුළුවන්. ඉතින් ඒක යොදාගත්තු මුලදීම ඔයාලට මේ වගේ ප්‍රශ්න ගැටලු මතුවෙන්නේ නැහැ. පස්සේ ඔයගොල්ලන්ගේ document එක මැදදි edit කරන්න සිද්ධ වුණා. ඒකට අපිට කරන්න තියෙන්නේ දැන් එක chapter එකක් ඉවර නම් නැත්නම් ඒ chapter එක දැන් අපිට ඉවරයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒ පිටුවේ අවසානෙට යන්න. අවසානෙටම ගිහිල්ලා layout tab එකට ගිහිල්ලා breaks වල page කියන එක ගන්න. ඊට අපිට මෙතන අලුත් page break එකක් ලැබෙනවා.
ඒ විදිහටම ඊළඟ චැප්ටර්ස් වලට මේ page break එක ඇතුළත් කරගන්න පුළුවන්. දැන් මේකේ මේ පිටුවේ අවසානෙට ගිහිල්ලා page break එක ඇඩ් කරගන්න පුළුවන්. page break. එතකොට මේ chapter එක මේ පිටුවේ මුලට එනවා. දැන් අපි මෙතන මැද්දට තව කොච්චර details ඇඩ් කරත් මම මෙතෙන්ට තව details ඇඩ් කරනවා කියලා හිතන්න. දැන් මේ details ටික ඊළඟ පිටුවට ගියා. නමුත් මේ පිටුව මැද්දට අර කලින් වගේ chapter 3 එක ආවේ නැහැ. chapter 3 එක හැම වෙලේම අලුත් පිටුවකින් පටන් ගන්නවා. ඉතින් මේ විදිහට පහසුවෙන් ඔයාලට page breaks දාගන්න පුළුවන්. දැන් මෙතෙන්ට විතරක් නෙවෙයි කලින් chapter එකට වුණත් ඒ විදිහමයි අපි adjustments කරනවා නම් මම මෙතන page break එකක් දැම්මා. මෙතනින් පස්සේ මම තව text add කරනවා නම් එතනින් පල්ලෙහාට එන්නේ නැහැ. සෙකන්ඩ් චැප්ටර් එක ආපහු අලුත් පිටුවකින්ම තමයි පටන් ගන්න. ඉතින් මේ විදිහටම අපිට පුළුවන් දැන් මේ අපි කතා කරේ MS Word ගැන, Microsoft Word ගැන. නමුත් Microsoft පාවිච්චි කරන්නේ නැත්නම් Google Doc එකක් වගේ පාවිච්චි කරනවා නම් සමහර වෙලාවට අපිට පහසුවට අපි Google Doc එකක් වගේ පාවිච්චි කරනවා. මොකද ඕනම තැනකින් log වෙලා අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් free හිඳ. ඉතින් ඒ වගේ Google Doc එකක් පාවිච්චි කරනවා නම් Google Doc එකකුණත් මේ දේ මේ විදිහටම කරන්න පුළුවන්. ඒකත් මම කියලා දෙන්නම්. අපි ඒකත් බලමු. මේ තියෙන්නේ Google Doc එකක්. ඉතින් මේකෙත් අර විදිහමයි. අපි පළවෙනි පිටුවේ මුලින්ම චැප්ටර් එකක් පටන් ගත්තත් අපි මොනවා හරි මේකට මැද්දේදී ඇඩ් කරොත් මේ වගේ graph එකක් හරි මොකක් හරි එකක් මැද්දේදී ඇඩ් කරොත් ඊළඟ චැප්ටර් එක මේ විදිහට ඒ පිටුවේ මැද්දට එනවා. ඉතින් ඒක අපි වළක්ව ගන්න නම් අර කලින් විදිහමයි මේකේ පිටුවේ අන්තිමටම තියලා cursor එක අපිට පුළුවන් insert කියන tab එකට ගිහිල්ලා දැන් word document එක Microsoft Word වල තිබුණේ මේක layout කියන tab එකේ මෙන්න මේ layout කියන tab එකේ තමයි breaks යටතේ page break එක තිබුණේ. නමුත් Google Doc වලට එනකොට ඒක තියෙන්නේ insert කියන tab එකේ. ඔයාලට පේනවා ඇති ඊට වඩා tabs ප්‍රමාණයක් අඩුයි මෙතන තියෙන. ඉතින් ඒක නිසා මේ breaks කියන option එක තියෙන්නේ insert කියන tab එකේ මෙන්න මේ break කියන එක. page break. ඊට මෙතනින් page එකක් break වෙනවා. ඒ විදිහටම අපිට පුළුවන් මෙතන page break එකක් add කරගන්න. insert ගිහිල්ලා break page break. එතකොට ඒක මෙතන මුලටම එනවා. ඉතින් ඒ නිසා අපිට මේ word document එක පමණක් නෙවෙයි මේ වගේ online Google Doc එකක පවා මේ විදිහට page breaks ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මේකටත් අපිට පහසුවෙන්ම page break එකක් ඇතුළත් කරලා මේ වගේ Google Doc එකක තියෙන දේවලු මේ විදිහට පහසුවෙන් arrange කරගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මම හිතනවා මේ page break කියන option එකත් thesis කරන ඔයාලටත් ඒ වගේම ලොකු reports ලියන කට්ටියටත් ඒ වගේම පොත් එහෙම ලියන කට්ටියටත් මේක ඉතාමත් වැදගත් වෙයි කියලා. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යන ගමන්ම අපේ Learn Free YouTube channel එක subscribe කරගන්නත් අමතක කරන්න එපා.